රටේ දේශපාලනය ගැන උනන්දු වෙන වැඩි දෙනෙක් බලාපොරොත්තු වුණා 22 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙනහැල්ලා අදත් හෙටත් විවාද කරලා හෙට දවස හවස් වෙනකොට මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ පාර්ලිමේන්තුව සම්මත කරයි කියලා. මේක තමයි විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ අලුත් ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවත් පිහිටවුවට පස්සේ කිව්වේ ජූලි මාසේ වෙනකොට 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා මේක සම්මත කරනවා කියලා. මේකේ අඩංගු වෙලා තිබිච්ච ප්‍රධාන දේවල් තමයි අර 19 වෙනි සංශෝධනයේ තිබිච්ච තත්වයට අපි ආපහු ගමන් ගැනීම. 20 වෙනි සංශෝධනයෙන් ඒ රාජපක්ෂලා කරගත්තේ ආණ්ඩුවේ නැවත අර ජේ.ආර්. ජයවර්ධන මහතාට තිබුණාටත් වඩා අතිශය විධායක බලතල ජනාධිපතිවරයා වෙත පවරා ගැනීම කළේ, ඒ කියන්නේ ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් හදා ගැනීමයි කළේ. නැවත වතාවක් 19 ඒක අපි අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදීකරණය ඉලක්ක කළා. ඒ තත්ත්වයට නැවත ගෙන යාම, ඒ කියන්නේ ජනාධිපතිගේ බලතල අඩු කරලා, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා පිටුවෙලා ස්වාධීන මැතිවරණ, සදා ස්වාධීන පොලිස්, ස්වාධීන රාජ්‍ය සේවා අධිකරණ යනාදී කොමිෂන් පිටුවෙලා මේ රටේ ප්‍රජාතන්ත්‍රකරණයට ලොකු ඉදිරි පියවරක් තබන්න. මේ රටේ ඇතිවෙච්චි ජනතා අර්ගලය, තරුණ අර්ගලය, පෞගිය මේ අවුරුදු මුල පුරාම ඇතිවෙච්චි අර්ගලය තුළ මතුවෙච්ච එක ඉල්ලීමකට උනේ ඒක තමයි මේ ප්‍රජාතන්ත්‍රකරණය කරන්න. රටේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඒ වගේ තමයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේන්ට අපට ආධාර උපකාර කරන්න සූදානම් වන ජාත්‍යන්තර ආයතන වලින්, රාජ්‍යයන් වලින් හැමදැනකමත් ඉල්ලීම එකම තමයි. එතකොට ඒක ප්‍රධාන කරගෙන තවත් වැදගත් අංග ලක්ෂණ රාශියක් සහිතව තමයි මේ 22 වෙනි සංශෝධනය සකස් කරන්නේ. නමුත් ජූලි මාසයේ පළවෙනි සතියේ සම්මත කරනවායි කියපු 22 වෙනි සංශෝධනය දැන් මේ ඔක්තෝබර් මාසයේ පළවෙනි සතිය අද පාර්ලිමේන්තුවේ තත්ත්වය මොකද? අද උදෑසන පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් ඇති වුණා මේ පනත, මේ ව්‍යවස්ථා පනත ගන්නවද නැද්ද කියලා. ඊට පස්සේ පක්ෂ නායකයන්ගේ රැසීමක් තියලා දැන් අද වෙනකොට මේ වෙනකොට පාර්ලිමේන්තුවේ වාද කරන්නේ ජනාධිපතිවරයා අද උදේ පාර්ලිමේන්තුවේ කරපු කතාව ගැන තමයි මේ වෙලාවේ වාද කරමින් ඉන්නේ. 22 නෑ. මොකද්ද මේ 22ට වෙලා තියෙන්නේ? මේකට කපුට කොටලා තියෙන්නේ මේ 22 වෙනි සංශෝධනයේට. මේකේ දැන් මේ 22 වෙනි සංශෝධනයේ මේ කාටත් මොනවා හරි කෑල්ලකට විරුද්ධ වෙන්න පොඩි පොඩි කෑලි දාගෙන තිබෙනවා. සමහර අය විරුද්ධ වෙනවා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල අවුරුදු දෙකහමාරක් වශයෙන් තිබෙන්න ඕන එක අවුරුදු 4 කරලා තියෙනවා. ඒ හින්දා අපට මේකට මේ විරුද්ධ වෙන්න ඕනේ කියලා සමහර අය. සමහර අය කියනවා ජනාධිපතිවරයාගේ මේ කොමිෂන් වලට පත් කිරීමට ජනාධිපතිවරයාට දීලා තියෙන බලතල වැඩි. ඒක හින්දා මේකට විරුද්ධ වෙන්න ඕනි අනාදි වශයෙන් මේක ඉදිරිපත් කරලා තිබෙන්නේ කාට හෝ පොඩි කෑල්ලක් අල්ලගෙන මේකට විරුද්ධ වෙන්න මොකක් හරි ස්ථාවරයක් හදාගන්න තමයි මේක ගෙනහැලා තිබෙන්නේ. එහෙම කරලා තියෙන්නේ ඇයි? එහෙම කරලා තියෙන්නේ එක ප්‍රධාන අරමුණක්, දුෂ්ට අරමුණක් ඉෂ්ට කරගන්න. ඒක තමයි මේක පිටිපස්සේ ඉන්නවා එක අර දිත්ත පුරවැසියා. අපි මේක මේ කලිනුත් කිව්වා එක දිත්ත පුරවැසියෙක් ඉඳගෙන මේ පාර්ලිමේන්තුවේ මේ ව්‍යවස්ථා සංශෝධනය නොකෙරෙන තැනට වැඩ බලා ගනිමින් තිබෙනවා. අපි දැක්ක පොහොට්ටුවේ ලේකම් සාගර කාර්යවස මන්ත්‍රීතුමා කියනවා, මම දැක්ක මාධ්‍ය වාර්තාවක දැකලා තියෙනවා, මේක සම්මත වෙන්න කොහෙත්වත් අපි ඉඩ දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ සාගර කියන්නේ කාගේ කතාවද? ඒ දිත්තපුරවැසිය කියලා තියෙනවා මේක සම්මත කරගන්න ඉඩ දෙන්න එපා කියලා මොනම විදිහකටවත්. දැන් ආන්නේ තත්ත්වයේ යටතේ දැන් මේ 22 වෙනි සංශෝධනය කොහොම හරි කඩාකප්පල් කරන්න පාර්ලිමේන්තුව යොමු කරව ගන්නයි හදන්නේ. අපි දන්නවා 22 වෙනි සංශෝධනේ මේ රටේ අර මුල් කාලෙන් බලාපොරොත්තු විදිහටම එන එකක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයත් යම් යම් සීමාවන් දාලා තිබෙනවා. නමුත් යම් යම් අඩුපාඩුකම් මැද්දේ හරි ඒ කොමිෂන් සභාව නැවත පිහිටවෙනවා නම්, ස්වාධීන කොමිෂන් සභාව ජනාධිපති බලතල අඩු වෙලා යනවා නම්, දිත්ත පුරවැසියන්ට මේ රටේ නියෝජිත ආයතන, ඒ කියන්නේ පාර්ලිමේන්තුව ජනාධිපති වගේ ධූර දරන්න පුළුවන් තියෙන ඉඩකඩවලට බාධාවම් පැමිණෙනවා නම් මේ සංශෝධනයේ හරයාත්මක වශයෙන් හොඳයි. ඒක සම්මත කරගන්න ඕනේ. නමුත් දැන් අද වෙලා තිබෙන්නේ මේ සියල්ල නිසා බිල්ලට දෙන්න හදනවා. මේ සියලු ප්‍රජාතන්ත්‍රකරණයේ ඒ ප්‍රවාහයම බිල්ලට දෙන්න හදනවා.
එක මනුස්සේගේ කෑදර අවශ්‍යතාවක් වෙන. මේ රට බංකොලොත් කරපු, මේ රට ආර්ථික වශයෙන් අගාධයට දාපු, මේ රටේ ධනය හොරකං කරපු එක කැත කෑදර පවුලක දේශපාලන උමනාවන් වෙනුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රකරණය සම්බන්ධයෙන් ගේන වැදගත් ව්‍යවස්ථා සංශෝධනයක් බිල්ලට දීලා එක විනාශ කරන්න හදනවා. එක තමයි මම මේ කියන්නේ මේ 20 වෙනි 22 වෙනි සංශෝධනයට කපුට කොටලයි දැන් තියෙන්නේ කියලා. එම නිසා අපි පාර්ලිමේන්තුවෙන් අපි මේ අපි සංවිධානයක් හැටියටත් වන්දන මේ රටේ වැඩිපුර ප්‍රජාතන්ත්‍රවාදයාගෙන ජනතාවත් ඉන්නේ මේ වගේ මතයක. ඒ කියන්නේ අද මේ පාර්ලිමේන්තුවේ කරපු මේ විගඩමට මේ රටේ මිනිස්සු විරුද්ධයි. අපි සංවිධානයක් හැටියට විරුද්ධයි. එම නිසා නැවත හැකි ඉක්මනින් 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. ඒ වගේම තමයි පොඩි පොඩි කෑලිවල එල්ලිලා දඟලන්නේ නැතුව මේකේ හරය අල්ලගෙන ඒ අනුව මේකට ස්ථාවර ගන්න කියලා අපි ආණ්ඩු පක්ෂෙත් විරුද්ධ පක්ෂෙත් තියෙන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා. උදාහරණයක් හැටියට මම කිව්වොත් එහෙම ජනාධිපතිගේ විසුරුවා හැරීමේ බලතල. ජනාධිපති පාර්ලිමේන්තුව අපි හිතමු ජනාධිපතිගේ බලතල තියාගත්තයි කියලා. අවුරුදු 4-5 දක්වා පාර්ලිමේන්තුව විසුරුවන්ට ජනාධිපතිට බෑ කියන බලතල තියාගත්තයි කියමුකෝ. අපි එකට එකඟ නැහැ මේ මේ න්‍යායාත්මකව. නමුත් ඒකෙන් පාර්ලිමේන්තුවට ලොකු හානියක් වෙන්නේ නැහැනේ. පාර්ලිමේන්තුවට ඕන නම් 113ක් එකතු වෙලා ඡන්දයක් දීලා පාර්ලිමේන්තුව ස්වයංව විසුරුවා ගන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපතියා ජනාධිපතිට ආණ්ඩුවක් පිටවා ගන්න බැරි වෙන තත්ත්වයට පත් කරගන්න පුළුවන් නේ පාර්ලිමේන්තුවට ඕන නම් අලුත් ආණ්ඩුව. එතකොට මේක විසිරෙනවානේ. එතකොට ඡන්දෙකට යන්න වෙනවානේ. පාලනයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩක් ඒක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කල්පනා කරනවා නම් මේ වෙලාවේ ඡන්දෙකට යන්න ඕනි. ඡන්දෙකට යන්න ඕනේ පාර්ලිමේන්තුවට විසිරෙන්න පුළුවන්. ඒ වගේ කැලලක එල්ලිලා මේ සමස්ත සංශෝධනයේ කඩාකප්පල් කළා නැවත ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් හදන්න හදන එකේ උමනාව තියෙන කාටද? උමනාව තියෙන කාටද? තාමත් අර රට බංකොලොත් කරපු කෑදර පවුලේ අර ඊනියා මොලහතාලා විශ්වාස කරනවා මේ ඒකාධිපති සංශෝධනයේ මොන ජාතියෙන් හරි මේක ආරක්ෂා කරගත්තොත් ආය අපට එන්න පුළුවන් කියලා. ඒ දුෂ්ට බලාපොරොත්තු දැන් මේ පාර්ලිමේන්තුව ඉෂ්ට කරලා දෙන්නයි හදන්නේ. ඒ වෙනුවෙන් කැපවෙච්චි ඒ පුරවැසියන්ගේ මේ පපට්ල වෙච්චි අන්තේවාසික වෙච්චි ඒව රූකඩ මන්ත්‍රීවරු 7-8 දෙනෙක් ඉන්නවා. අපි දන්නවා පොහොට්ටුවේ ඉන්න සියලු මන්ත්‍රීවරු එහෙම කල්පනා කරන්නේ නැහැ කියලා. දැන් අපි මේ මන්ත්‍රීවරුන්ගිනුත් ඉල්ලා සිටිනවා මේ රට විනාශ කරපු, රට ආර්ථික වශයෙන් බංකොලොත් කරපු සාපරාදී කොල්ලකාරී පවුලකට ගැතිකම් කරලා තමන්ගේ නැති වෙච්චි දේශපාලන ගෞරවය ආපහු හදාගන්න නැතුව පජාත වෙන්නේ නැතුව මේ පනතට හර්ද සාක්ෂිය අනුව මේ පනත නැවත ගේන්න බලකරන්ඩ මේ පනතට හර්ද සාක්ෂිය අනුව මේ පනත සම්මත කරගන්න එකතු වෙන්න කියලා අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ තින්න හර්ද සාක්ෂියකට අනුව වැඩ කරන සූදානම් මන්ත්‍රීවරුන්ට අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අපි ඉල්ලා සිටින්නේ ඒ දිත්තපුරවැසියාගේ න්‍යාය පත්‍රවලට දැනුවත් හෝ නොදැනුවත් හිර වෙන්නේ නැතුව මේකේ හරය අල්ලගෙන ඉවර වෙලා නැවත වතාවක් මේක පාර්ලිමේන්තුවට ගෙනලා සම්මත කරගන්න තමන්ගේ උත්සාහය උපරිම ආකාරයට යොදන්න කියලා අපි මේ වෙලාවේ ඉල්ලා සිටින්න කැමතියි.